අත්තශහොත් කටපාඩම් කිරීම. ගෞරවනීය සහෝදරවරුනි සහෝදරියනි, සලාතේ වැදගත් වූ අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන් තශහොත් හිඳුම. හැම සලාතයකදීම රකාත් දෙකකට පසු, රකාත් දෙකකට පසු සහ අවසන් රකාතේදී මේ තශහුද් හිඳුම වාඩි විය යුතු. එසේ වාඩි වී ඔබ සංඥා කරන ආකාරයට ඇඟිල්ල සෙලවීම, ඒ වගේම තශහුද් උසුරීම, පාරායනා කිරීම වැදගත් අංගයක් වෙනවා. එතකොට මේ තශහුද් පිළිබඳ ඔබට යම්කිසි ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම තුළ. එතකොට තශහුද් මං ඔබට කියලා පෙන්වන්නම්. එමෙන්න මේ විදිහට තිබෙනවා. එනම් අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයිබාතු අස්සලාමු අලයික අയ്യුහන් නබියු වරහ්මතුල්ලාහි වබරකාතුහු السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله මෙච්චරයි මේ ප්‍රමණයි තශහුද්. එතකොට මේක දැන් අපි කටපාඩම් කරගත්තනම් හැම සලාතේකම දෛනිකව අපිට තිබෙන පස්වෙල සලාතේදී අපි තශහුද් හිඳුම් දසවතාවක් නවවතාවක් අපි වාඩි වෙනවා. එතකොට ඒ හැම අවස්ථාවකම දෛනිකව පාරායනා කළ යුතු වගන්තීන් කීපයක් වෙනව මේක. අපි උත්සාහ කරමු. මං කියන්නම් ඔයගොල්ලෝ ඒ විදිහටම කියන්න මෙන්න මේ විදිහට. التحيات لله والصلوات والطيبات السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله දැන් තශහුද් අපිට පුළුවන් කොටස් කීපයකට බෙදලා අපිට ඒකේ තියෙන බර ටිකක් අඩු කරගන්න. ඒ කියන්නේ දැන් බලන්න මේ තශහුද් කොටස් තුනකට බෙදුවොත් ඉන් එක් කොටසක් තමයි හි අන්තිම කොටස. මේ කොටස ඔබට දැනටත් දන්නවා. අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහු ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලුහු. මේ කොටස ඔබට දන්නව නම් තව එක පේලියයි තියෙන්නේ ඔබට පාඩම් කරගන්න. ඒ කොටසේ එක පේලිය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉන් එක් පළවෙනි කොටස මම කියන්නම්. අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයිබාතු අස්සලාමු අලයික අയ്യුහන් නබියු වරහ්මතුල්ලාහි වබරකාතු වරහ්මතුල්ලාහි වබරකාතු. ඒ පළවෙනි කොටස. දෙවෙනි කොටස අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහි ස්වාලිහීන්. දෙවෙනි කොටස අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහි ස්වාලිහීන්. තුන්වෙනි කොටස කලින් කියපු ආකාරයට අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලු
ද මේ විදිහට කොටස් වශයෙන් අපි මතක තබා ගත්තා නම් අපිට ලීසි ඒක පාඩම් කරගන්න. ඒ වගේම තමයි දැන් මේකේ අර්ථය දිහා බලන කල බලන්න පළවෙනි කොටස අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයිබාත් අල්ලාහට අල්ලාහගේ සමහර සුවිශේෂී නාමයන් පිළිබඳව ගෙනහැර දක්වමින් සියලු ගෞරවයන් දයාව හා පාරිශුද්ධත්වය අල්ලාහ සතුයි. අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයිබාත් ඊට පස්සේ අල්ලාහට ඒ පාරිශුද්ධත්වය ඒ යහපත් වදන් පැවසු අපි ඊට පස්සේ පවසනවා අස්සලාමු අලයික අයියුහන් නබියු වරහ්මතුල්ලාහි වබරකාතු. ඊට පස්සේ අපි අල්ලාහගේ ධර්ම ශාස්ත්‍ර අවසන් ධර්මදූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත අපි පවසනවා. එතුමා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා ශාස්ත්‍රයාණෙනි ඔබ වෙත ශාන්තිය අල්ලාහගේ දයාව හා සෞභාග්‍ය හිමි වේවා. එතුමාටත් අපි ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහි ස්වාලිහීන්. ශාන්තිය අපටත් අපමින් යහපත් පුරවැසියන් යහපත් ගත්තන් යහපත් දාසයන්ටත් අත්වේවා ලැබේවා කියලා. ඊට පස්සේ කියනවා අපි අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් වා අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වා රසූල්. මම සාක්ෂි දරනවා අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් මාගේ නිර්මාතෘවරයා වහර මාගේ පෝෂකය ආරක්ෂකයා මගේ හැම දෙයක්ම තීරණය කරන තැනැත්තාම මගේ දෙවිඳානන්ව හැර වෙන කිසිම දෙවියෙක් නොමෙත. අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් වා අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වා රසූලු. මුහම්මද් අල්ලාහගේ අවසන් ධර්ම ශාස්ත්‍රයා හැ වේ ධර්ම ශාස්ත්‍රයා සහ අල්ලාහගේ දාසය අදවන්නේ යනුවෙන් සාක්ෂි දරමි. මේක තමයි ඒ කියන්නේ තෂහ්හු. අපි කලින් කිව්ව ඕගලන්ට මේක කොටස් තුනකට බෙදා ගන්න පුළුවන් කියලා. ඒක මේ මෙතන කොටස් හතරකට ඕගලන්ට බෙදා ගත්තත් ඒකත් පහසු වෙනවා. මොකද පළවෙනි කොටසෙන් කියවෙනවා අල්ලාහට, ඊටින් පසුව තිබෙනවා ධර්ම ශාස්ත්‍රයන්න්ට, ඊට පස්සේ තමන් වෙනුවෙන්, ඊට පස්සේ පරම සත්‍ය පිළිබඳව සාක්ෂි දරීම ශහාදාව කීම කියන හතරවෙනි කොටස යන ආකාරයට බෙදා ගන්න පුළුවන්. ඒකෝර ආයිසරයක් ඔයගොල්ලන් කියවන්න මෙන්න මේ විදිහට අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයිබාත්. السلام عليك ايها النبي ورحمه الله وبركاته. السلام علينا وعلى عباد الله الصالحين. اشهد ان لا اله الا الله واشهد ان محمدا عبده ورسوله. تشهد. එතකොට මේක පාඩම් කරගන්න. මේක පාඩම් කරගත්ත නම් මේ පිළිබඳ ඔයගලන්ට පුළුවන් ළඟම සිටින ඔබගේ සමීපතය හෝ මිතුරා හෝ මිතුරියෝ වෙන්න පුළුවන්. ඔවුන්ට මේ පිළිබඳව පවසමින් ඔබට පුළුවන් මේක පිළිබඳව කොයිතරම් දුරට ඔබ නිවැරදිව පාඩම් කරගෙන තිබෙනවද කියලා තහවුරු කරගන්න. තවත් මේ වගේ දර්ශන පටයක් තුලින් ඔබව හමුවීමේ අපේක්ෂාවෙන් ඔබගෙන් සමුගන්නවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු.